අයිබෝවන් සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේදී මේ විශේෂාංගියත් එක්ක එකතු වෙන ඔබ හැම කෙනෙක්ටම ඉතින් බදාදා නඳුන් සෙවනේ පළමු විශේෂාංගියත් එක්ක ඔබ එකතු වුණා. සූදානම් වෙන්නේ අපේ දෙවෙනි විශේෂාංගිය ආරම්භ කරන්න. ඔබ දන්නවා අපේ දෙවෙනි විශේෂාංගිය තුලින් මොන මාතෘකාව ඔස්සේද කතා බහ කරන්නේ කියන කාරණාව. අපි හැමදාම විදේශගත වෙලා ඉන්න ආදරණීය ශ්‍රී ලාංකික ඔබේ ගැටළු වලට නීතියෙන් විසඳුම් ලබා ගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව තමයි මේ විශේෂාංගිය තුලදී කතා බහ කරන්නේ. ඒ නිසාම තමයි ඔබ සුපුරුදු පරිදි අදත් කලබ් ටෙලිවිෂන් බදාදා නඳුන් සෙවනත් එක්ක මේ විදිහට එකතු වෙන්නේ. මතක් කරන්නට ඕනේ අපේ සජීවී දුරකථන අංකය 02-94-112-567 02-94-112-567 කියන අපේ සුපුරුදු දුරකථන මාර්ගයේ විවෘතයි ඔබට අවස්ථාව තිබෙනවා සජීවීව අපි හා සම්බන්ධ වෙන්න. ඉතින් මේ දන්න කියන මොහොනක් තමයි අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. පසුගිය සතියේ ඔබත් සමග සම්බන්ධ වුණා නීතිඥ එච් හේමමාලී පෙරේරා තමයි අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. අයබෝවන් සුභම සුබෝදයසන කොමතොමෙට. අයබෝවන්. ඔව්. ඉතින් දැන් මේ හේමමාලී පෙරේරා නීතිඥතුමිය තමයි අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. නීතිඥතුමියනි, අපි පසුගිය සතියේ කතා බහ කරා මේ විවාහය, ඒ වගේම තමයි දික්කසාදය, මේ තුලින් ඇති වෙන නීතිමය ගැටළු, ඒ සඳහා ක්‍රියා කරන්නේ කොහොමද, විසඳුම් ලබා ගන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් අපි කතා බහ කරා. මේ අපිට බොහෝ දුරකථන ඇමතුම් ප්‍රමාණයක් ආවා මේ සම්බන්ධව මේ මාතෘකාව ඔස්සේ කතා බහ කරන්න කියලා. ඒ නිසා අපි හිතුවා මේ සතියේ අපේ ආදරණීය ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්ගේ මතයට කන් දීලා මේ අපි අර වෙනත් සතිවල කරනවා වගේ ඔවුන් අපිට යොමු කළ ප්‍රශ්න කිහිපයකින් අද වැඩසටහන මේ විදිහට ආරම්භ කරන්න. දැන් අපි මේ ගිය සතියේ කතා කරේ බිරිඳ, ස්වාමියා, ඒ වගේ මේ ආදරේ මේ දේවල් පිළිබඳවනේ. අද අපිට මුලින්ම යොමු වෙලා තියෙන ප්‍රශ්නය තමයි මේ වැඩිහිටියන්ට සැලකීම පිළිබඳව. ඒ කියන්නේ ඇත්තටම නීතිඥතුමියනි, දැන් පසුගිය දිනවල ලංකාව උදාහරණයකට ගත්තොත් අපි දැක්කා මේ තමන් මෙලොවට බිහි කරන්න කෙතරම් මේ උත්සාහ දරනවද, කෙතරම් වෙහෙස මහන්සි වෙනවද මේ දෙමව්පියන්. නමුත් තමන්ගේ ආදරණීය තාත්තා පළකූඩුවක දාලා හිටියා. ඒ වගේම තමයි දෙමව්පියන් නිවසේ තියාගන්නේ නැහැ, ගුටි බැට දෙනව, දෙමව්පියෝ ඒ දේවල් සමාජයට කියන්නේ නැහැ දරුවන්ට කැලලක් වෙයි කියලා. ඉතින් මෙලෙස මේ ලංකාවේ වගේ ලෝකෙට සාපේක්ෂව ලංකාව තුළ මේ වන විට වැඩිහිටියන්ට සැලකීම බොහෝ සෙයින් අපි දකිනවා මේ පිළිබඳව බොහෝ කරුණු කාරණා. ඇත්තටම මේ දැන් ඒ නිසාම කතා කරන්නට වඩා මේ වැඩිහිටියන්ට සැලකීම පිළිබඳව මේ දරුවන් සඳහා නීතිමය පියවර ගන්න කොහොමද, මේ සමාජයේ සිදුවන දේවල් වලට හේතුව මොකක්ද, නීතියෙන් මේ දෙමව්පියන්ට තියෙන පිළිසරණ මොකක්ද, අපි සූදානම් වෙන්නේ ඒ පිළිබඳව කතා කරන්න. මම කැමතියි ඔබතුමියගෙන් මේ පිළිබඳව මුලින්ම අපි කතාව ආරම්භ කරනවා. ඇත්තටම පියමන්දා, ලංකාවේ නීතියෙන් දෙමව්පියන්ට සුරැකීම සම්බන්ධව නීති ප්‍රතිපාදන අඩංගු වෙලා තියෙනවා. දෙමාපියන්ට පුළුවන් තමන්ගේ දරුවන්ගෙන් නඩත්තු ලබා ගන්නට. ඒ වගේම දෙමාපියන්ට වැඩිහිටි මණ්ඩලය පිහිටවලා තියෙනවා, බත්තරමුල්ලේ එහි ප්‍රධාන ශාඛාව පිහිටවලා තියෙනවා. එතකොට තමන්ට දරුවන්ගෙන් වෙන අකටයුතුකම් පිළිබඳව මේ සම්බන්ධයෙන් ගිහිල්ලා ඒගොල්ලන්ට කතා කරලා තමන්ට පැමිණිල්ලක් විදිහට ඉදිරිපත් කරලා තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමේ අවස්ථාව තියෙනවා. නමුත් මෙහිදී කියන්නට ඕන වැදගත් කාරණාවක් තමයි, ලංකාවේ සමාජයේ මතයක් තියෙනවා තමන්ගේ දෙමාපියෝ තමන් ළඟ අනිවාර්යයෙන්ම තමන්ගේ විවාහයෙන් පස්සේ රඳව ගන්න අවශ්‍යයි. මොකද තමන් දෙමාපියන්ට සලකන බව තමන් සැලකීම විතරක් නෙමෙයි අනිත් අයට පේන්නත් මේක වෙන්නට අවශ්‍යයි කියලා. එතනදී එක සිදුවීමක් සාමාන්‍ය සමාජයේ දකින්නට පුළුවන්. මේ දෙමාපියෝ තමන්ගේ විවාහක දරුවන්ගේ නිවෙස්වල රැඳිලා සිටිනකොට මේ ඊට පස්සේ තමන්ගේ දරුවන්ගේ මුණුබුරු මිනිවිරියන්, ඊට පස්සේ ඒගොල්ලන්ගේ පාසල් කටයුතු, මේ හැම දෙයකටම සම්බන්ධ වෙනවා. මේ සම්බන්ධ වෙන සමහර අවස්ථාවල සමහර දෙමාපියෝ රෝගී තත්ත්වයන්ගෙන් පසු වෙනවා. සමහර වෙලාවට ඔවුන්ට ඒ සඳහා තමන්ගේ වෙනත් තමන් සමහර වෙලාවට ආගමික කටයුතු, මේ දේවල් අතපසු කරමින් දරුවන්ගේ කියන්නේ තමන්ගේ මුණුබුරු මිනිවිරියන්ගේ කටයුතු වලට යෙදෙනවා. ඇතැම් අවස්ථාවල සමහර දෙමාපියන්ට මේක අමාරු අපහසුතාවයෙන් යුක්තව කරන අවස්ථා දකින්නට ලැබෙනවා. දරුව නිසා නොකර බැරි නිසා කරන අවස්ථා තියෙනවා. ඒ වගේම තමයි සමහර දෙමාපියෝ මුහුණ දෙන තවත් ප්‍රශ්නයක් තමයි තමන්ගේ විශ්‍රාම වැටුප. එහෙම නැත්නම් තමන්ටයි කියලා යම්කිසි විදිහකට ඉතුරු කරගෙන තියෙන මුදලක්. තමන්ගේ දරුව වෙනුවෙන් තමන් දරුව විවාහ වෙලා පවුල් ජීවිත ගත කරන අවස්ථාවලදී වුණත් මේ මුදල් එම දරුවන්ගේ යහපත සඳහා යොදවන්නට සිද්ධ වෙනවා. ඒ වගේම සමහර අවස්ථාවල තමන්ගේ දරුවෝ
බීමට එහෙම නැත්නම් මත්කුඩු වලට එහෙම නැත්නම් වෙනත් දුරාචාර වලට හුරු වෙලා තියෙන අවස්ථාවලදී තමන් තමන්ගේ එකතු කරගත්ත දෙයක් විතරක් නෙමෙයි සමහර අවස්ථාවලදී තමන්ට නැවත රැකියාවකට ගිහිල්ලා මේ මුදල් හම්බ කරලා තමන්ගේ මේ දරු දරුවිය නඩත්තු කරන තත්ත්වවලට ලංකාවේ සමහර දෙමාපියන් මේ ලංකාව විතර නෙමෙයි මම කියන්නේ ප්‍රධාන වශයෙන් අපේ රට ගත්තොත් මේ වගේ අවස්ථාවල් වලට මුහුණ දීලා තියෙනවා. ඉතින් වැඩිහිටියන්ට සැලකීම කියන කාරණය නීතියෙන් විතරක් නෙමෙයි මේක සමාජමය ගැටලුවක්. මේ සම්බන්ධයෙන් තියෙන්නේ එක එක විවිධ අදහස් එක්කලා මේ දේවල් කොහොමද අපි සමතුලනය කරගෙන මෙම දෙමාපියන්ගේ මේ වැඩිහිටි දෙමාපියන්ගේ අයිතිවාසිකම් සුරැකීම කරන්නටත් අවශ්‍යයි. ඒ වගේම තමයි ඔවුන්ගේ හුදකලාභාවය කියන එක. මෙතනදි හුදකලාභාවය කියන එකෙන් අදහස් කරන්නේ ඔවුන්ට පුවත්පත්වලට එහෙම නැත්නම් ප්‍රවෘත්තිවලට මේ සමාජයේ තියෙන අනිත් දේවල් වලට අපි කියනවා තියෙන ප්‍රවේශය හරි සීමිත වෙනවා වයසත් එක්කලා. ඉතින් මේගොල්ලන් අර තනි වුණ ලෝකවල ජීවත් වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ දේවල් වලට අවශ්‍ය පියවර සපයන්නට අවශ්‍යයි. දරුවා හැටියට තමන් ළඟ ඉන්න දෙමාපියන්ගේ කෑම බීම ටික නිසි වෙලාවට ලැබෙනවාද කියන එක විතරක් නෙමෙයි. ඔවුන් නිසි අවශ්‍ය විදිහට ඔවුන්ගේ අනිත් තමන්ගේ සමාන වයස්වලින් අයත් එක්කලා එකතු වෙන්න අවස්ථාව තියෙනවද? ඒ වගේම ඔවුන්ට නව තොරතුරු එහෙම නැත්නම් අවශ්‍ය දැනුමක් තියෙනවා නම් ලබා ගන්න අවස්ථාව තියෙනවද? ඔවුන්ගේ රෝග පීඩා මොනවද කියන මේ හැම දෙයක්ම සලකා බැලීම අවශ්‍ය වෙනවා. මේ විදිහට තමයි අපි වැඩිහිටියන්ට සැලකීම පිළිබඳව කතා බහ කරේ. ඇත්තටම මේ දැන් ඔබතුමිය කිව්වා වගේ කුඩා කාලයේදී පවා මම හිතන්නේ පළමු ශ්‍රේණියේ දෙවෙනි ශ්‍රේණියේදන් තියෙනවා මේ වැඩිහිටියන්ට සැලකීම පිළිබඳව. ඒ නිසා මේ දරුවන්ට වැඩිහිටියන්ට සැලකීම අමතකුණ සමාජයක තමයි මේ නීතියෙන් මේ වැඩිහිටියන්ට පිළිසරණක් සොයන්නට සිදු වෙන්නේ. ඒ නිසා තමයි ඔබ අපිට මෙවැනි දෙයක් පිළිබඳව කතා බහ කරන්නට කියලා ප්‍රශ්න යොමු කරේ. තවත් වැදගත් මාතෘකාවකට සිත නැතිනම් වැදගත් දෙයක් පිළිබඳව තමයි කතා බහ කරන්නට සූදානම් වෙන්නේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය. දැන් මේ වචන ගැඹුරු වුණාට අපි දන්නවා මේ වචන ඇතම් අවස්ථාවලට ඔබට නොතේරෙනවා වෙන්නට පුළුවන්. නමුත් ඔබත් මෙම අවස්ථාවන්ට මුහුණ දෙන කෙනෙක් වෙන්නට පුළුවන්. ඔබ විදේශගත වෙලා හිටියත් ඇතම් අවස්ථාවල ඔබ විදේශගත වෙන්නට ඇත්තෙත් මේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය නිසා. නිවසේ ඉන්නකොට තමන්ගේ ස්වාමියාගෙන් තමන්ට අපි විශේෂයෙන්ම කාන්තා පාර්ශ්වය ගැන කතා කරොත් මේ දැන් අතීතයට සාපේක්ෂව මේ වන විට මේ කාන්තා හිංසනේ වැඩි කියන්නට පුළුවන්. නමුත් අතීතයේත් මෙවැනි දේවල් තිබුණා නොතිබුණා නෙවෙයි. හැබැයි ඔවුන් මේ දේවල් සමාජගත කරේ නැහැ. නමුත් නූතන කාන්තාව එදා සමාජයෙන් ටිකක් ඈත් වෙලා නූතනය වෙන විට ඔවුන් මුහුණ දෙන හිරිහැර මේ දුක් ගැහැට පිළිබඳව සමාජයට කියනවා. ඒ නිසා තමයි අපි කියන්නේ සමාජයේ මේ දිනවල මේ දේවල් කතා බහට ලක් වෙනවා වැඩි කියලා. ඇත්තටම මේ ස්වාමියාගෙන් ගුටි බැට කන ඒ වගේම තමයි මේ මත්වීන ස්වාමියාගෙන් ගුටි කන කාන්තාවන් අනන්තවත් අපේ රටේ ඉන්නවා. කුසට හරක් නැතිව දරුවන් පෝෂණය කරන කාන්තාවන් අපේ රටේ ඉන්නවා. දැන් කාන්තාව පිළිබඳව කතා කරද්දී දැන් ඔවුන් මෙම විවාහය කරගෙන යන්නේ දික්කසාද වෙන්න බැරි නිසා වෙන්නට පුළුවන්. එසේත් නැතිනම් මේ පවුලක් කනවා කියන තේමාවෙන් නෙවෙයි ඔවුන් මේ දරුව නිසා මේ පවුල ගෙනියනවා වෙන්නට පුළුවන්. එවැනි කාන්තාවන්ට නීතියෙන් දික්කසාද නොවි නීතියෙන් ලබා ගන්නට තියෙන පිළිසරණ මොකක්ද? හොඳයි. ඇත්තටම පියමන්දා අපේ රටේ අපිට තියෙන එක ඒකට අපි කියනවා මේ එක මතයක් තියෙනවා ගෙයිගිනි පිටට දෙන්නට එපා. ඒ ගෙයිගිනි පිටට දෙන්නට එපා කියන එක එක් එක්කෙනා විවිධාකාරයෙන් තේරුම් ගන්නවා විවිධාකාරයෙන් අර්ථකථන කරනවා. ඒ වගේම විවිධාකාරයෙන් තමන්ට අදාළ කරගන්නවා. මූලිකම දේ තමයි මෙතනදී යම්කිසි වෙලාවක යම්කිසි කාන්තාවක් විශේෂයෙන්ම අපි කාන්තාව ගැන මෙතනදී කතා කරන්නේ නිරතුරුවම පීඩාවට මෙතනදී පත්වෙන පාර්ශ්වයේ කාන්තාවල නිසා පුරුෂ පක්ෂයත් පීඩාවට පත්වෙන අවස්ථා තියෙනවා. මෙතනදී ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය කියලා අපි අදහස් කරන්නේ යම්කිසි ස්වාමි පුරුෂයෙක් සහ භාර්යාවක් විශේෂයෙන් ඉන්න ගෙදරක ඒ වගේම දරුවනුත් ප්‍රචණ්ඩත්වයට ගොදුරු වීම යම්කිසි එක් පාර්ශ්වයක් ක්‍රූර ලෙස සැලකීම අනිත් පාර්ශ්වයට. ඉතින් මෙතනදී නීතියෙන් තියෙන සහනය තමයි පොලිස් තමන්ගේ ළඟම තියෙන පොලිස් ස්ථානයට දැනුම් දීලා මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයාගෙන් උසාවි නියෝගයක් ලබා ගන්නවා. මේ වගේ පත් කරන්න එපා, මේ වගේ මේ ක්‍රූරභාවයෙන් සලකන්න එපා, මේ වගේ තහනම් කරන්න පුළුවන්. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ගත්තහම අදාළ පීඩාවට ගොදුරු වෙන පාර්ශ්වයට උසාවි නියෝගයක් ලබා ගන්නට පුළුවන්. තමන්ට වර්ධ කරන පාර්ශ්වය මේ වෛවාහික නිවසට ඒගොල්ලන් පදිංචි වෙලා ඉන්න නිවසට මේ යාමීම් තහනම් කරමින් නියෝගයක් ලබන්නට පුළුවන්.
නමුත් ඇත්තටම අපි මෙතනදිත් සලකලා බලන්න ඕන අර වැඩිහිටියෝ ගැන කිව්ව කතාව වගේම නීතියෙන් කොච්චර දුරට මේ දේවල් පාලනය කරන්නට පුළුවන්ද කියන එක. ඒ වගේම තමයි නීතියෙන් කොච්චර දුරට පවුලක් දික්කසාද නොවි ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ කියන එක වළක්වන්න පුළුවන්ද කියන කාරණේ. ඇතැම් දේවල් තියෙනවා අපි නීතියටම ඒක දෙන්නට අමාරුයි. ඒ දේවල් සමාජයේ සංස්කෘතිය සහ අපි ගේන ආගමික මතවාද මේ දේවල් වලින් පෝෂණය වෙලා හැදෙන මනුෂ්‍ය ස්වභාවයත් එක්කලා එන දේවල්. ඉතින් මේ දේවල් දරුවෙක් කුඩා කල සිටම දරුවා තමන්ගේ පසුබිමින් තමයි මේ දේවල් උකහාගන්නේ. ඒ වගේම පාසලෙන්. ඉතින් දරුවෙක් පුංචි කාලේ ඉඳලා හදනකොට ඒ දරුවට මෙන්න මේ අදහස් ඒගොල්ලන් කොච්චර දුරට පවුලක් සාර්ථකව ගෙන යන්නට තමන්ගේ ඉවසීම කියන එක වැදගත්ද අනිත් පාර්ශවයට කොච්චර දුරට මානසිකව එහෙම නැත්නම් ශාරීරික අපයෝජනයට ලක් කරන්නේ නැතුව ගරුත්වයෙන් යුක්තව ජීවත් වෙන්න අවශ්‍ය වටපිටාව සකසන්න පුළුවන්ද කියන එක දෙමාපියන් විසින් පුරුදු පුහුණු කළ යුතුයි. නැත්නම් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ පිළිබඳ පනතෙන් හෝ එහෙම නැත්නම් වැඩිහිටියන් පිළිබඳ පනතෙන් හෝ මේ දේවල් කරන්නට අමාරුයි ඇත්තරම. මේ විදිහට ඔබේ ගැටලු අපිට කියන්න අපි සෝදාඩම් මේ සඳහා නීතිමය විසඳුම් ලබා දෙන්න. ඔබ ලංකාව හැරදාලා විදෙස්ගත වෙලා හිටියත් දුක් වෙන්න එපා. කොළඹ ටෙලිවිෂන් අපි හැමදාම ඔබත් එක්ක ඉන්නවා කියන කාරණාව ගොඩක් ලෙන්ගතුව මතක් කරන්නට ඕනේ. අපේ දුරකථන අංකය මතක් කරන්නම් 02-14-512-516 කියන අපේ සුපුරුදු දුරකථන මාර්ගය විවෘතයි. සජීවීව අපිට කතා බහ කරන්න ඔබට අවස්ථාව තිබෙන බවත් මතක් කරන්න. ඔබටත් මේ කියන විදිහේ ඔබත් මේ කියන විදිහේ අත්දැකීම් වලට මුහුණ දී තිබෙනවා නම් ඒ දේවල් අපිට කතා බහ කරලා කියන්න. එතකොට අපිව නරඹන අනිත් අපේ ආදරණීය ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන්ට මේ තුළින් තමන්ගේ ජීවිතයේ ජයගන්න අවස්ථාව කරගන්න බව අපිට නිසැකයි. ඉතින් දැන් මේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය ගැන අපි කතා බහ කරා. ඒ වගේම තමයි තවත් වැදගත් දෙයක් තමයි මේ විවාහ පොරොන්දු ගැන කතා කරනකොට අපි පසුගිය සතියේ කතා කරා මේ ලිඛිත සාක්ෂිත් විවාහ පොරොන්දුවක් ලෙස සලකන්නට පුළුවන් කියන විද්‍යුත් සාක්ෂිත් සලකන්නට පුළුවන් මේ නූතනය වෙන විට කියලා. ඇත්තටම දැන් මේ දැන් අපි සමාජයේ පැත්තේ සමාජීය වශයෙන් කතා කරනවා නම් අපි දන්න පුවත්පත්වල විවාහ යෝජනා දානවා. දැන් මේ විවාහ යෝජනා තුළින් මේ අපි කියමුකෝ මේ යුවතියකට හොයනවා මනාලයක්. නමුත් මේ දැන් ඔන්න එනවා මනාලයන් එනවා. බොහෝ අපි කියමු ලංකාවේ සිව් දෙසින් මනාලයන් එනවා. නමුත් මේ ඇතැම් අවස්ථාවල මේ හරියාකාර මනාලියෝ වෙන්නට පුළුවන්. ඇත්තට මේ යුවතියට ආදරයක් හිතිලා යුවතිය ගැන පැහැදීමකින් මේ හමු වෙන්නට එනවා වෙන්නට පුළුවන්, විවාහ වෙන්නට එනවා වෙන්නට පුළුවන්. නමුත් දැන් ඔය අතරේ මේ විවිධ ජාවාරම් කරන පුද්ගලයන් ඉන්නවනේ, මේ මුවාවෙන් විවිධ ව්‍යාපාර කරන පුද්ගලයන් ඉන්නවා. මෙවැනි දේවල් වලට හසු වෙලා මේ රත්රන් බඩු අපි දන්නවා මේ ලංකාව තුළ අපිට අහන්නට දකින්නට ලැබුණ දේවල් තුළින් තමයි අපි මේ කතා බහ කරන්නේ. මේ කාලයක් සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නවා මෙහෙම ඇවිල්ලා, ඉන්පසු මේ යුවතිය තියෙන විශ්වාසය නිසා රත්රම් බඩු ටික දෙනවා, එසේත් නැතිනම් දීපල ඉඩකඩම් පවා ලියල දීපු අවස්ථා තිබුණා. මෙවැනි අවස්ථාවල එවැනි යුවතියන්ට නීතියෙන් ගන්නට තියෙන පිළිස්සරණේ මොකක්ද? ඔව්, අත්‍යවම බියමන්ද මේ අවස්ථාවේදී විවාහ පොරොන්දු කඩකිරීම කියන එකේදී විවාහ පොරොන්දුවක් ඒ අදාළ පුද්ගලයා විසින් ලිඛිතව දීලා නැති වුණාට අදාළ යම් කිසි විදිහකට අපි කියන්නේ රත්තරම් බඩු හරි එහෙම නැත්නම් දීපල මේ විදිහට පරිහරණය කරලා තියෙනවා නම් මේක අපරාධමය වරදක්. එතකොට ළඟම තියෙන පොලිස් ස්ථානයට ගිහිලා දැනුම් දීලා වංචාව එහෙම නැත්නම් සාපරාධී සාවද්‍ය පරිහරණය මෙන්න මේ වගේ වරදවල් යටතට ගැනෙන අපරාධ වරදක් තමයි මේ අවස්ථාවේ සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි සමහර අවස්ථාවල සමහර යුවතියන් කොච්චර දුරට රැවටෙනවද කියනවා නම් මේ විවාහ කරගන්න බලාපොරොත්තුෙන් එන පුද්ගලයාට තමන්ගේ ජීවිතය තමන් සන්තකයේ තියෙන වටිනාම දේවල් පවා පූජා කරනවා. ඉතින් මේ වගේ අවස්ථාවකදී මේ කාන්තාවට පුළුවන් තමන් කැමැත්තෙන් වුණත් කන්‍යා දූෂණය කියන වරද යටතේ ඒ පුද්ගලයාගෙන් නඩු දිසාධිකරණයේ නඩු පවරලා ඒ සම්බන්ධයෙන් වන්දි මුදල් ලබා ගන්න. මෙහිදී වන්දි මුදල් ලබා ගන්න පදනම් කරගන්නේ එයින් ඒ කාන්තාවගේ ජීවිතයට සිද්ධ වෙච්ච අපි කියන අමානසික පීඩාව, ඒ වගේම යාට වුණ අලාභයට වන්දියක් වශයෙන් තමයි මේ විදිහට සෙඩක්ෂන් කියන නමින් හඳුන්වන කන්‍යා දූෂණය කියන වරද යටතේ දිසාධිකරණයේ නඩු පවරන්නේ. විශේෂම මතක් කරන්නට අවශ්‍යයි තමන්ට තමන් සම්බන්ධයෙන් යම්කිසි විදිහකට විවාහ යෝජනාවක් ගෙන එන පුද්ගලයන් ඒක තමන් ඇඳුරුම්කම් මත වෙන්නට පුළුවන්, එහෙම නැත්නම් සමහර වෙලාවට මේ පුවත්පත් වල දැන්වීම් මාර්ගයෙන් වෙන්නට පුළුවන්. ඒ කුමන ආකාරයෙන් ආවත් තමන්ගේ සොයා බැලීම කියන එක ඒ පුද්ගලයා සම්බන්ධයෙන් අවශ්‍ය සොයා බැලීම්
හැකි සෑම ආකාරයෙන්ම කිරීම අත්‍යවශ්‍ය වෙනවා අද පවතින සමාජයේ තත්ත්වයත් එක්කලා. ඔව්. ඒ වගේම තමයි ඔබතුමියගෙන් තවත් කාරණාවක් අහන්න ඕනේ. දැන් අපි දන්නවා මේ විවිධ මේ අධිකරණයට මේ විවිධ දේවල් ඉදිරිපත් කිරීමේදී කාලවකවානුවක් තියෙනවානේ. මේ සඳහාත් යම්කිසි කාලවකවානුවක් තියෙනවා. දැන් අපි කියමු ඇයගේ ඔප්පුවක් ලියාගත්තා. රත්‍රන් බඩු ටික ගත්තා. නමුත් දැන් ඇය විශ්වාස කරන මේ දෙන් මාසිකින් දෙකකින් හම්බ වෙයි කියලා. එසේත් නැතිකොට තමයි ඔවුන් අධිකරණයට යන්නේ. අධිකරණයේ පිහිටපතන්නේ. ඒ නිසා මේ කාලවකවානුවක් තියෙනවාද මාසයක් ඇතුළත මාස දෙකක් ඇතුළත අධිකරණයට දැනුම් දෙන්නට ඕනේ. ඔව් ඇත්තටම පේමන්දා මෙතනදී අපි ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ පුද්ගලයා වංචාව හරි එහෙම නැත්නම් සාපරාදී විශ්වාසය කඩකිරීම හරි මේ වගේ අවස්ථාවලදී කාලවකවානුවක් නෙමෙයි මෙහිදී බලපාන්නේ මොකද මේක අපරාධ නඩු ගණයට වැටෙන නිසා Tamanට හැකි පළමු අවස්ථාවේදීම යන්නට අවශ්‍යයි මොකද නීතියේ සංකල්පයක් තියෙනවා නීතිය ඉදිරියට ඒ කියන්නේ පිරිසිදු දෑතින් පළමුව පැමිණෙන්නට අවශ්‍යයි කියලා ඒ කියන්නේ ඒක එතනදී ප්‍රශ්න කිරීම වලට ලක් වෙනවා ඒක වෙනම කතාවක් නමුත් යම් කිසි විදිහකට මේ මතවාදී මේ සංකල්පය ගොඩ නැගිලා තියෙනවා අනිත් පැත්තෙන් ගත්තාම අපි ඉස්සෙල්ලා කිව්වා වගේ ලිඛිත විවාහ පොරොන්දුවක් සම්බන්ධයෙන් නම් ලිඛිත යම් කිසි ලිඛිතව හදපු ලියවිල්ලක් වෙනුවෙන් දිසා අධිකරණයට යන වසර දෙකක කාලයක් තුළ යන්නට අවශ්‍ය වෙනවා එතකොට චෙක් එකක් සම්බන්ධයෙන් නම් ඒ කියන්නේ සමහර වෙලාවට මුදල් ගනුදෙනු අපි කියනවා මේ චෙක් මාර්ගයෙන් වෙන අවස්ථාවල නම් ඒක වෙනසක් වෙනවා එතනදී මාස 6ක් ඇතුළත යන්නට අවශ්‍යයි නමුත් ලිඛිත විවාහ පොරොන්දු ගිවිසුම් වලදී අපි දැන් කතා කරන නිසා වසර දෙක තමයි එතනදී අපිට සලකන්නට අවශ්‍ය කාලය වන්නේ ඔව් මේ විදිහට අපි සූදානම් ඔබේ ගැටළු පිළිබඳව කතා කරන්නේ ඒ සඳහා නිසි විසඳුම් නීති මාර්ගයෙන් ලබා ගන්න කොහොමද කියන කාරණාව පිළිබඳව තමයි අපි මෙම විශේෂාංගය තුළින් ඔබව දැනුවත් කරන්නේ. ඉතින් තවත් කතා බහ කරන්නට බොහෝමයක් දේ තිබෙනවා. නමුත් මේ සූදානම් වෙන්නේ ඊට කලින් කෙටිම කෙටි විරාමයකට යමු වෙන්නේ. විරාමයෙන් අනතුරු අතරින් දෙස් සිටින්න බදාදාන දුන් සේවනත් එක්ක.